नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवादं रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसरण शरणयामि साधु 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 गरुत्रे महासंज्ञा वहांसे पिंगवत मैनिवरुनी श्रद्धावंत पिंगवत्नी अपि उदीवरुवे इगन गत्ते आश्चर्य अद्भुत कर्म गणत බුදුරයන් වහන්සේලා සම්මර්ෂණ ඥානෙන් මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්නා ආකාරය ගැන පටිච්ච සමුප්පාද ධර්මයේ අවබෝධ කරගැනීමේ වැදගත්කම මොනතරම්ද කියන එක තේරුම් ගන්න පුළුවන් බුද්ධ දේශනාවක් අපි දැන් ඉගෙන ගන්න මේ උතුම් දේශනාවේ නම कच्चान गोत्त सूत्रे कच्चान गोत्त कियन स्वामीन वहन्सेट उन्वहन्से यसु प्रश्नेकट बुदुरजानन वहन्से दीपु पिलितुरक लिसाई मे देशनाव संदहन वेन्ने संयुक्त निकाये देवनी कोटसे अभिसमे संयुक्तेतै मे कच्चान गोत्त सूत्रे आयति वन्ने यदा बुदुरजानन वहन्से सवेत नुवर जेतवनारामये वेड सिटिया कच्चानगोत्त कीन स्वामीन वहन्से बुदुरजानन वहन्सेव बेहदकिंट वेडम कला बुदुरजानन वहन्सेव देखला आदरिन वंदना करला एकत्पस वाडी वेला मेन्न मे प्रश्ने अहनो सम्मादिट्टि सम्मादिट्टि इति भन्ते उच्यते ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියනවා කිට්ඨාවතානුකෝ භන්ති සම්මාදිට්ඨි හෝති ස්වාමීනි සම්මාදිට්ඨිය ඇතිවන්නේ කොහොමද දැන් අපි හොඳටම දන්නවා සම්මාදිට්ඨිය කියන වචන ගැන අපි අහලා තියෙනවා සම්මාදිට්ඨිය කරා ගියොත් අපිට මේ ධර්ම මාර්ගයේ විවෘත වෙන බව අපි දන්නවා එහෙනම් මේ සම්මාදිට්ඨිය ගැන විස්තර වශයෙන් ඉගෙන කියා ගැනීම අපිට හරීම ප්‍රයෝජනවත්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සම්මාදිට්ඨිය නැති ජීවිතයේ කළුවරේ තියෙන ලෝකයක් වගේ කියලා. අන්ධකාර ලෝකයක් වගේ කියලා. මොන ජීවිතයේද? සම්මාදිට්ඨියෙන් තොර ජීවිතේ. යම් කෙනෙකුගේ ජීවිතය තුළ සම්මාදිට්ඨි ඇති වෙන්න පටන් ගත්තොත් ඒක හරියට අර කළුවර ලෝකය එළිය කිරීම පිණිස හිරු පායා එද්දි නැගෙනහිරින් උදා වෙන අරුණෝදේ වගේ කියනවා නැගෙනහිරින් අරුණෝදේ උදා වෙනකොට අර කළුවර ලෝකයේ ටික ටික ආලෝකවත් වෙනවා එළිය වැටෙනවා මේ වගේ තමයි කෙනෙකුගේ ජීවිතයක आर्य सम्मादित्य आर्यस्तांगिक मार्गेट बेसगन्नावु सम्मादित्य ऐतिवीम मेनिसा अपट हरी प्रयोजन बुदुरजानन वहन्सेगे धर्मयेन ए धर्मे पिलिसरण करगेन सम्मादित्य ऐति करगत्तु अपि सामान्यं दन्नो सम्मादित्य द्व्याकारय लौकिक सम्मादित्य लोकोत्तर सम्मादित्य केला
लौकिक सम्मादिट्ठी कियन्ने दस वस्तुक सम्मादिट्ठी ए कियन्ने दान दीमेहि विपाकैत सिल रकीमेहि विपाकैत सेवा कटयुतु किरीमेहि विपाकैत मेलोव किया दियक ऐत पारलोव किया दियक ऐत मव ऐत पिया ऐत होंद कर्मयन्गे होंद विपाकत नरक कर्मयन्गे नरक विपाकत ऐत ओपवातिक सत्वयन् ऐत मेलोव परलोव दिक तमातुल अतिवु अवबोधिन साक्षात करगेन प्रकाश करन्नावु श्रमण ब्राह्मण्यं एत कियन मे मानसिकत्वे मेकट कियन्ने लौकिक सम्मादिट्टी तियन केनात प्रज्ञावंत केनेक तमयि नमुत् ए लौकिक सम्मादिट्टिय स्थावर वेन्ने लोकोत्तर सम्मादिट्टिय तुल එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා යන්නේ ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනා. ඇයි ලෞකික සම්මාදිට්ඨිය ඕපාතික සත්‍යයන් යා පිළිගන්නවා නම් යාට දිවී ලෝක, නිරය, පෙරේත ලෝක ගැන කතා කරනකොට යාට අමුතු දෙයක් ඒකේ නැහැ. මෙලෝ පරලෝ අවබෝධයෙන්ම ප්‍රකාශ කරන්නා වූ බුදුරයන් වහන්සේලාගේ ධර්මයේ ගැන කතා කරද්දී යාට ඒකේ ඒ කියන්නේ ඒක සැක කරන දෙයක් එයාට නෑ මොකද හේතුව එයා ඒව පිළිගන්න වමනා කරන මානසිකත්වයකින් ඉන්නවා අන්න එයාට කල්යාණ මිත්‍රය හම්බ වුණොත් කල්යාණ මිත්‍රයාගෙන් චතුරාරි සත්‍ය ධර්මය අහන්න ලැබුණොත් එයාට අර සම්මාදිට්ඨිය ලෝකෝත්තර මාර්ගාංගයක් දක්වා දියුණු කරගන්න පුළුවන් මොකද හේතුව එයාට අර ලෞකික සම්මාදිට්ඨිය ඇති වෙන්නේ යෝනිසෝ මනසිකාරේ තේරුණාද කීපේක අර ලෞකික සම්මාදිට්ඨිය ඇතිවන්නේ යෝනිසෝ මනසිකාරයෙන් හැබැයි යෝනිසෝ මනසිකාරයෙන් ලෞකික සම්මාදිට්ඨිය ඇති වුණ පමණින් යා ගැලවිච්ච කෙනෙක් නෙමෙයි ලෞකික සම්මාදිට්ඨිය ඇති වූ පමණින් යෝනිසෝ මනසිකාරය තිබුණට යා තුල අයෝනිසෝ මනසිකාරයත් තියෙනවා අයෝනිසෝ මනසිකාරයයි යෝනිසෝ මනසිකාරයයි හොඳට වෙන් කළ දකින්න පුළුවන් වෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට ආවට පස්සේ එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන තුරා එයාට යම්කිසි අනතුරක් තියෙනවා දැන් බලන්න අර දේවදත්ත අර හාමුදුරුවරු 500ක් ගයාසීරසයට රවට්ටගෙන එක්කන් ගියානේ එක්කන් ගිහලා කිව්වා මට සවන් දීපන් මං කියා දෙන්නම් මාර්ගය එතකොට ඒගොල්ලන්ට යෝනිසෝ මනසිකාරය තිබුණු පිරිසක් නමුත් අහුන්නේ නැද්ද? අවිවිලයිටි නමුත් අයෝනිසෝ මනසිකාරයට එන්න තරම් කාලයක් ගියේ නැහැ ඒගොල්ලන්ට. නමුත් ඒගොල්ලන්ට අයෝනිසෝ මනසිකාරය තුළ තිසරණේ අහිමි වෙන්න ඉඩකඩ තිබුණා. එතකොට බුදුරජාන් වහන්සේ කිව්වා මේ පිරිස අමාරුවටෙන් ඉස්සර වෙලා ඉක්මනට ගිහින් බේරගන්න කිව්වා. එතකොට අපිට පේනවා සම්මාදිට්ඨි ලෞකික සම්මාදිට්ඨි තියෙන යෝනිසෝ මනසිකාරය තියෙන පුද්ගලයාට උණා එක දිගට අසත්පුරුෂයාව ආශ්‍රය කරන ලැබෙනවා නම් ඒ අසත්පුරුෂ ආශ්‍රයෙන් අසත්පුරුෂ ධර්මයක් අහන්න ලැබෙනවා නම් අසත්පුරුෂයන්ගේ ඇසුරු කිරීම හේතු කරගෙන අර පුද්ගලයාගේ යෝනිසු මනසිකාරේ නැති වෙන්න පුළුවන් අන්නේ අනතුරු ලෞකික සම්මාදිට්ඨියේ තියෙන්නේ අර බාහිරින් එන අනතුරට මෙතන ප්‍රතිකර්ම යොදාගන්න ශක්තිය නැත්තම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා ගියාම මේ ප්‍රශ්නේ ඉවර වෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා ගියාට පස්සේ එක එක්කෙනා මොනවා කිව්වත් Taman එක හොඳට තෝරලා බේරලා ගරලා ගන්නවා අන්න ඒකයි ලෝකෝත්තර සම්මාදිට්ඨියේ තියෙන විශේෂත්වය ඇයි ඒ යා යෝනිසෝ මනසිකාරයක් දන්නව අයෝනිසෝ මනසිකාරයක් දන්නව එතකොට බාහිරින් යමක් ශ්‍රවණය කරද්දී යෝනිසෝ මනසිකාරයට ඒක රුකුල් දෙනවා නම් යා දන්නා ඒක ධර්මයයි කියලා බාරින් යමක් ශ්‍රවණය කරද්දී අයෝනිසෝ මනසිකාරයට වැටෙනවා නම් ඒ ශ්‍රවණය කිරීම හේතුවෙන් යා දන්නා ඒක මා ශ්‍රවණය නොකළ යුතුයි ඒක මට අහිත පිණිස දුක් පිණිස පවතිනවා මං එය බැහැර කළ යුතුයි කියලා අන්න ඒ ආරි සමාධියට ආපු එක්කිනා ඒක බැහැර කරනවා එතකොට ඒ කුසලතාවයේ පිළිටියාම තමයි සම්පූර්ණ රිකවරණේ තියෙන්නේ ආරි සම්මාදිට්ඨියේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය
බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ කොහොමද දුක්ඛේ ඥානං සමුදයේ ඥානං නිරෝධේ ඥානං නිරෝධ ගාමිනී දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං ඒ කියන්නේ දුක්ඛේ ඥානං දුක ගැන තිබෙන්නා වූ අවබෝධය දුක්ඛ සමුදයේ ඥානං දුක හටගන්න හේතු වන කරුණු ගැන ඇති අවබෝධය දුක්ඛ නිරෝධේ ඥානං දුක නිරුද්ධ වීම ගැන ඇති අවබෝධය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං දුක නිරුද්ධ වීම පිණිස පවතිනා වූ මාර්ගය ගැන ඇති අවබෝධය මේක තමයි ඔව් ලෝකෝත්තර සම්මාදිට්ඨිය දැන් බුදුරජාණන් වහන්සේ අන්නේ සම්මාදිට්ඨිය වෙනස් ආකාරයකින් විස්තර කරන විදියක් මේ සූත්‍රයේ තියෙන්නේ මේකේ සම්මාදිට්ඨිය විස්තර කරනවා හරි අමුතු ලස්සන පිළිවෙලකට මේ සම්මාදිට්ඨියෙන් සම්පූර්ණයෙන්ම මේ බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදය අර්ථ වශයෙන් අවබෝධ කරගන්න උපකාර වෙන විදිහට මේ සම්මාදිට්ඨිය විස්තර කරන්නේ දැන් කච්චානගත හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් ඇවි මොකක්ද? ආ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියනවා. කොපමණකින්ද ස්වාමීනි සම්මාදිට්ඨි ඇතිවන්නේ? හරි ලස්සනට උන්වහන්සේ තෝරන හොඳට අහගෙන ඉන්න. ද්වයන් නිස්සිතෝ කෝයන් කච්චාන ලෝකෝ යේ භුයි යේන අත්ථිතං චේව නත්ථිතං ච කච්චාන මේ ලෝක සත්වයා බොහෝ සෙයින් දෘෂ්ටි දෙකක් ඇසුරු කරගෙන වාසය කරනවා ලෝක සත්වයා බොහෝ සෙයින් වාසය කරන්නේ දෘෂ්ටි දෙකක් ඇසුරු කරගෙන අත්ථිතං චේව නත්ථිතං ච ඇත කියන දෘෂ්ටියත් නැත කියන දෘෂ්ටියත් ඇත කියන දෘෂ්ටිය තුල බලපවත්වන්නේ සාස්වත දෘෂ්ටියයි මොකක්ද ඇත කියන දෘෂ්ටිය බලපවත්වන්නේ සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ මරණින් මත්තේ මරුණාට පස්සේ යම් කිසි තැනක වෙනස් නොවි සදාකාලිකව ඉන්නවා කියන දෘෂ්ටිය මතේ එතකොට සාස්වත දෘෂ්ටි කෙනෙක්ගේ තේරුම මරණින් මත්තේ සදාකාලික ආත්මයක් වෙනස් නොවන්නා වූ දෙයක් පවතිනවා කියන දෘෂ්ටිය. ඒක තමයි ඇත කියන දෘෂ්ටිය. ඊළඟ දෘෂ්ටිය මොකද්ද? නැත කියන එක. මරණින් මත්තේ කිසිවක්ම නැත. මරණින් මත්තේ සියල්ල උච්ඡේදයට පත්වන්නේය. සිදී වෙනසී යන්නේය. ඒකට කියන්නේ මොකද්ද? උච්ඡේද දෘෂ්ටිය. මේ තිබෙන්නා වූ ආත්මය මරණින් පස්සේ ඔව් නැති වෙලා යනවා මොකවත්ම නැති වෙලා යනවා කියන එක. එතකොට මේ දෘෂ්ටි දෙකේ මොන දෘෂ්ටි දෙකේද? සාස්වත දෘෂ්ටියෙත් උච්ඡේද දෘෂ්ටියත් කියන මේ දෘෂ්ටි දෙකේ තමයි මේ ලෝක සත්වයා බොහෝ සෙයින් වාසය කරන්නේ. දැන් අපි ගත්තොත් දේව නිර්මාණවාදී ආගම් සියල්ලම දේව නිර්මාණවාදී ආගම සියල්ලම අයිති වෙන්නේ මොන දෘෂ්ටියටද? සාස්වත දෘෂ්ටියට. ඒ දේව නිර්මාණවාදී ආගම් වල කියන්නේ මරණින් මතු ඔව් ඒ දේව නිර්මාණවාදී දෙවියන් ළඟ සදාකාලිකව ඉන්නවා අනිත්‍ය වෙන්නේ නැහැ. හේතුඵල රහිතව හට ගන්නවා. කියන එකනේ සාස්වත දෘෂ්ටිය. ඊළඟට ඒ ආගම් ඔක්කොම අයිති එතකොට ඒ සාස්වත දෘෂ්ටිය තුල කෙනෙකුට ඕන පවක් කරන්න පුළුවන්. ඇයි බයක් වෙන්න දෙයක් නැහැ. කර්ම විපාක කතාවක් නැහැ. හොඳට හොඳ ඵල දීම නරකට නරක ඵල දීමක් කතාවක් නැහැ. එහෙම එකක් නැහැ. ඕපාතික කතාවක් නැහැ. මෙලෝපරල අවබෝධයෙන් කියන මේ ශ්‍රමණ බ්‍රාහමණ ඉන්නවා කියන කතාවක් නෑ. ඒකේ තියෙන්නේ මරණින් මත්තේ සදාකාලිකව කොහේ හරි ඉන්න ලැබෙනවා. එතකොට ඒ සාස්වත දෘෂ්ටිය ඕනම පවක් කරන්න පුළුවන් එකක්. එතකොට ඒ තුළ තමයි කියනවා ලෝක සත්‍යය බොහෝ සෙයින් ඉන්නේ.
ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැත කියන උච්චේද දෘෂ්ටියේ තමයි ලෝකේ මාක්ස්වාදී කියලා උගන්වන්නේ උච්චේද දෘෂ්ටිය. උච්චේද දෘෂ්ටිය කියේ මරණින් මතු කිසිවක් නැත. මේ ජීවිතයේදී ලබා ගන්න තියෙන දේවල් තමයි ඔක්කොම ලබා ගන්න තියෙන්නේ. මලාට පස්සේ ඉතින් මුකුත් නැහැ. ඒක තමයි මාක්ස්වාදීන් එහෙම උගන්වන්නේ. එතකොට ඒ උච්චේද දෘෂ්ටි උගන්වන ආගමක් තිබුණා ඉස්සර. ඒ ආගම්වල උගන්වනවා සලෝක තියෙනවා. යාව ජීවං සුඛං ජීවේත්. ජීවත් වෙලා ඉන්නකම් සැපසේ ජීවත් වෙයන්. ඍණං කෘත්වා ඝෘතං පිබේත්. ණය වෙලා හරි ගිතිල් බීපං. ඒ කාලේ හේව තමයි බොන්න තිබුණේ. මේ කාලේ නෑ වෙන්නේ ඒ බොන්න කියයි. ණය වෙලා හරි ගිතිල් බීපං කිව්වා. බස්මි භූතස්ස දේහස්ය. මේ ශරීරේ බස්මි වුණාට පස්සේ අලු වුණාට පස්සේ පුනරාගමනං කෘත ආපහු වෙන්නේ කවුද? කවුරුත් නෑ කියුවා. මේ මතේ සමාජය තුල නැද්ද? ඉන්නකම් කාල වේලා ඉන්න ඕනේ කියන කතාව යන්නේ නැද්ද? ඉන්නකම් සැපසේ ඉන්න ඕනේ. ආයේ මලාට පස්සේ අපි මේව කන්න බොන්න එනවද? ඔහොම කතාව නැද්ද? අදටත් බලන්න බුදුරජාණන් වහන්සේ ඉදා දේශනා කරපු ලෝක ස්වභාවයමයි අද තියෙන්නේ. සාස්වත කියන දෘෂ්ටියෙත් උච්ඡේද කියන දෘෂ්ටියෙත් විද්‍යාව ඔහම නෙමෙයි. අහසේ පලක් බැඳගෙන ඉන්න දිනු උනත් ওই දෘෂ්ටි දෙකේ තමයි තියෙන්නේ ලෝක සත්‍යය. ඒ දෘෂ්ටි දෙකේ මිදෙන්නේ පටිච්ච සමුප්පාදිය අවබෝධ කිරීමෙන් විතරයි. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි දෙකෙන් නිදහස් වෙන ආකාරය කියා දෙන හොඳට අහගන්න. ලෝක සමුදයං චකෝ කච්ඡාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු යාලෝකේ නත්ථිතා සා නහෝති. කච්ඡාන ලෝකේ හටගන්නා ආකාරය යම් කිසි කෙනෙක් ඒ විදියටම ප්‍රඥාවෙන් දකිනවා නම් ලෝකේ හටගන්නා ආකාරයේ ප්‍රඥාවෙන් දකිනවා නම් මරණින් මතු කිසිවක් නැත කියන දෘෂ්ටිය නැති වෙනවා. එතකොට මරණින් මතු කිසිවක් නැත කියන උච්ඡේද දෘෂ්ටිය නැතුව යන්නේ කොහොමද? ලෝකේ හටගන්නා ආකාරයේ ඒ විදියටම දැකීමෙන්. දැන් අපි පටිච්ච සමුප්පාදය ඉගෙන ගන්න ලෝකේ හටගන්නා ආකාරය. ජරා මරණ හටගන්නේ කුමක් හට ගැනීමෙන්ද? ඉපදීම හට ගැනීමෙන්. ජරා මරණ හටගනි. ඉපදෙන්නේ භවය හට ගැනීමෙන්. ඉපදීම හට ගැනීම. ඊළඟට ඔව් උපාදාන හට ගැනීමෙන් භවය හට ගන්නවා. තණ්හාව ඇතිවීමෙන් උපාදාන ඇති වෙනවා. විඳීම ඇතිවීමෙන් තණ්හාව ඇති වෙනවා. ස්පර්ශය ඇතිවීමෙන් විඳීම ඇති වෙනවා. ආයතනය ඇතිවීමෙන් ස්පර්ශය ඇති වෙනවා. නාම රූප ඇතිවීමෙන් ආයතනය ඇති වෙනවා. විඥානය ඇතිවීමෙන් නාම රූප ඇති වෙනවා. සංස්කාර ඇතිවීමෙන් විඥාණය ඇති වෙනවා. අවිද්‍යාව ඇතිවීමෙන් සංස්කාර ඇති. මේක තමයි ලෝකයේ හට ගැනීම. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අතීතෙත් මේ විදියටමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. අතීතය අරබියාත්‍යා පටිච්ච සමුප්පාදේමයි මෙනෙහි කරන්නේ. අතීතය අරබියා පටිච්ච සමුප්පාදේ මෙනෙහි කරන්නේ කොහොමද යා? අතීතයේහි ජරා මරණ ඇති වුණා නම් ජරා මරණ හටගත්තා නම් හටගත්තේ ඉපදීම නිසාමයි. ඉපදීම නිසා නේද අතීත ජරා මරණ හටගත්තේ? එතකොට අතීතේ ඉපදුනා නම් ඉපදුනේ භවය නිසාමයි. අතීතේ භවය හටගත්තා නම් හටගත්තේ උපාදාන නිසාමයි. අතීතේ උපාදාන හටගත්තේ තණ්හාව නිසාමයි. අතීතයේදී තණ්හාව හටගත්තේ විඳීම නිසාමයි. අතීතයේදී විඳීම හටගත්තේ ස්පර්ශය නිසාමයි. අතීතයේදී ස්පර්ශ හටගත්තේ ආයතනය නිසාමයි. අතීතයේදී ආයතන හටගත්තේ නාම රූප නිසාමයි. අතීතයේදී නාම රූප හටගත්තේ විඥානය නිසාමයි. අතීතයේදී විඥානය හටගත්තේ සංස්කාර නිසාමයි. අතීතයේදී සංස්කාර හටගත්තේ අවිද්‍යාව නිසාමයි. එහෙනම් පින්වත්නි
अतीते सिदुवेला तिबेन्ने मे वर्तमाने सिदुवन्नावु देमाय एतकोट अतीते सिदुवुने वर्तमाने सिदुवन्नावु देमाय एहेमनम् अनागते सिदुवन्ने मे वर्तमाने सिदुवेन देमाय अनागते जरा मरण हटगन्ना ता हटगन्ने कुमक् प्रत्येन्द इपदीम प्रत्येन्मय अनागते उपदीन ताक उपदीन्ने भवे हटगनीमेन्मय अनागते भवे हटगन्ना ताक हटगन्ने उपादानेन्मय अनागते उपादाने हटगन्ना ताक हटगन्ने तन्नाव निसामय अनागते तन्नाव हटगन्ना ताक हटगन्ने विंदीम निसामय अनागते विंदीम हटगन्ना ताक हटगन्ने स्पर्श निसामय अनागते यम तनक स्पर्श कति वेनवाद ए अतिवन्ने आयतन हय निसामय अनागते यम तनक आयतन हय सकस वेनवाद एक सकस्वन्ने नाम रूप निसामय अनागते यम तनक नाम रूप हेदेनवाद हेदेन्ने विज्ञाने निसामय अनागते यम तनक विज्ञाने हेदेनवाद हेदेन्ने संस्कार निसामय अनागते यम तनक संस्कार हेदेनवाद हेदेन्ने अनागते तविद्या प्रत्यं संस्कार हटगन्नवा संस्कार प्रत्यं विज्ञान हटगन्नवा विज्ञानीय प्रत्यं नाम रूप हटगन्नवा नाम रूप प्रत्यं आयतनाय हटगन्नवा आयतनाय प्रत्यं स्पर्शे हटगन्नवा स्पर्शे प्रत्यं विधीम हटगन्नवा विधीम प्रत्यं तन्नाव हटगन्नवा तन्नाव प्रत्यं उपादान हटगन्नवा उपादान प्रत्यं भवे हटगन्वा भवे प्रत्ये इपदीम हटगन्वा इपदीम निसा जरा मरण सुख वेलपीम दुग्दुम्न हेलीम हटगन्वा एहमनम पिंगवत्नी मे लोक समुदय एक लोके हटगनीम सिद्धवन्नी एकम आकारेकिं अतीते सिद्धवुने यम आकारेकिंद ए आकारेटमाई वर्तमान सिद्धवन्नी वर्तमान सिद्धवन्नी यम्माकारेकिंद ए आकारेटमाय अनागते सिद्धवन्नी मे विदियट अतीते वर्तमाने अनागते मे लोके सकस्वन आकारे दकिनकोट केनेक केनकोट मरणिं मतु मे सत्य उच्छेदेट यनवा नसी वनसी यनवा कियला ए दृष्टियट आयनवाद एन्ने मोकद हेतुव या लोके हटगन्न आकारे දන්නවා මෙන්න මෙහෙමයි මේ ලෝකේ හටගන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ කච්චාන ලෝකේ හටගන්න ආකාරය යම් කිසි කෙනෙක් දන්නවා නම් අවබෝධයෙන්ම දන්නවා නම් මරණින් මතු නැත කියන දෘෂ්ටියක් ඇද්ද ඒ දෘෂ්ටිය නැති වෙලා යනවා තේරුණා නේද කියපේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝක නිරෝධං කෝ කච්චාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු යාලෝකේ අත්ථිතා සාන හෝති දැන් කොටසක් කියනවා මරණින් මතු සත්වයා සදාකාලික වෙනවා ඒ කියන්නේ විනාශ නොවි නිත්‍ය ස්වභාවයෙන් පවතිනවා දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ලෝකේ හටගන්න ආකාරයේ සත්‍ය ස්වභාවය දැක්කා ලෝකේ හටගන්න ආකාරයේ සත්‍ය ස්වභාවය මොකද්ද අනිත්‍යයි अनित्य हेतु सकस्वन ए हेतु अणुतमय फल हदेन्नी जरा मरण हदेन्नी इपदीम नमति हेतु सकस्वनाम इपदीम के हदेन्नी भवे नमति हेतु सकस्वनाम भवे हदेन्नी उपादान नमति हेतु सकस्वनाम ऐन हेमतिश्यम यमक सकस्यम यमक हदेनो ऐन हेमते नमति हेतु सकस्वनी का हेतु सकस्वने पटिच समुपादेनो पटिच समुपन्न देनो तीर्ण वचन दिख पटिच समुपादेनो एक अविद्या प्रत्यंग संस्कार हटगण्वा ओ संस्कार प्रत्यंग विज्ञाने हटगण्वा विज्ञान प्रत्यंग नाम रूप हटगण्वा नाम रूप प्रत्यंग सलायतन हटगण्वा सलायतन प्रत्यंग स्पर्शे हटगण्वा स्पर्शे प्रत्यंग विधीम हटगण्वा विधीम प्रत्यंग अलीम हटगण्वा
ඇලීම ප්‍රත්‍යයෙන් බැඳීම හට ගන්නවා බැඳීම ප්‍රත්‍යයෙන් විපාක පිණිස කර්ම හැදෙනවා විපාක පිණිස කර්ම හැදීමෙන් උපදිනවා උපදීමෙන් ජරා මරණ වෙනවා එතකොට මේ සිද්ධි එකට එක උපකාර වෙන එකට කියනවා පටිච්ච සමුප්පාදය ඒ කිනක උපකාරයෙන් හැදෙන එකක් එකක් ගන්න එකකට කියනවා පටිච්ච සමුප්පන්න දැන් ජරා මරණ කියන්නේ පටිච්ච සමුප්පන්නයි ඒ කිවි පටිච්ච සමුප්පාදී තුලින් හැදිච්ච එකක් ජරා මරණ නිට්ටි දනිට්ටිද අනිත්‍යුණියයි හේතු නිසා හැදිච්ච හේතු නැතිවීමෙන් නැති වෙන එතකොට ඉපදීම කියන එක නිට්ටි දනිට්ටිද අනිත්‍යයි පටිච්ච සමුප්පන්නයි හේතු නිසා හැදෙනවා හේතු නැති වෙනකොට නැති වෙනවා භවය කියන එක නිට්ටි දනිට්ටිද අනිත්‍යයි පටිච්ච සමුප්පන්නයි පටිච්ච සමුප්පාදී තුල තමයි ඒක හැදෙන්නේ එතකොට उपादान කියන එක නිට්ටිද අනිත්‍යද? අතට උපාදානය කියන එක පටිච්ච සමුප්පාදේ වෙන්නේ තණ්හාපච්ච උපාදානයි. පටිච්ච සමුප්පන්නයි කියන්නේ උපාදානේ අනිත්‍යයි. පටිච්ච සමුප්පාදේ තුල හැදිච්ච අනිත්‍ය දේවල් වලින් හැදිච්ච අනිත්‍ය දෙයක්. තේරුණාද කීපේක? එතකොට පටිච්ච සමුප්පාදියකුත් තියෙනවා පටිච්ච සමුප්පන්න වූ දේවලුත් තියෙනවා. තේරුණාද කීපේක? එතකොට පටිච්ච සමුප්පාදයෙන් හැදෙන දේවල් කියලා මේ ලෝකයේ ගැන අවබෝධයක් ඇති කරගත්තු කෙනාට ඊළඟ අවබෝධය ඇති කර ගැනීම පහසුයි. හේතුන් නිසා නම් මේවා හටගන්නේ ඒ හේතු නිරුද්ධ වීමෙන් ඒ හටගත්තු දේවල් නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. ජරා මරණ නිරුද්ධ වන්නේ ඉපදීම නිරුද්ධ වීමෙන්. ඉපදීම නිරුද්ධ වන්නේ භවය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වන්නේ උපාදාන නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වන්නේ තණ්හාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වන්නේ විඳීම නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වන්නේ ස්පර්ශය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වන්නේ ආයතන හය නිරුද්ධ වීමෙන් ආයතන නිරුද්ධ වන්නේ नाम रूप निरुद्ध वीमेन नाम रूप निरुद्ध वन्नी विज्ञाने निरुद्ध वीमेन विज्ञाने निरुद्ध वन्नी संस्कार निरुद्ध वीमेन संस्कार निरुद्ध वन्नी ओ एहम नांग एतकोट निरुद्ध वन्नी ओय स्वभावी एहनांग अविद्याव निरुद्ध वेच्च तन्न मे ओक्कोम देवल निरुद्ध वेला नो अतीतये जरा मरण निरुद्ध वुना नांग निरुद्ध वुने कुमक निरुद्ध वीमेन्द ඉපදීම නිරුද්ධ වීම නිසායි ජරා මරණ නිරුද්ධ උනේ ඉපදීම නිරුද්ධ උනේ කුමාර නිරුද්ධ වීමෙන්ද භවය නිරුද්ධ වීම නිසායි ඉපදීම නිරුද්ධ උනේ භවය නිරුද්ධ උනේ අතීතයේ කුමක් නිරුද්ධ වීමෙන්ද උපාදානයේ නිරුද්ධ වීම නිසායි භවය නිරුද්ධ උනේ අතීතයේ උපාදාන නිරුද්ධ උනේ තණ්හාව නිරුද්ධ වීම නිසා අතීතයේ තණ්හාව නිරුද්ධ උනේ විඳීම නිරුද්ධ වීම නිසා අතීතයේ විඳීම නිරුද්ධ වුනේ ස්පර්ශයේ නිරුද්ධ වීම නිසා අතීතයේ ස්පර්ශයේ නිරුද්ධ වුනේ ආයතනය නිරුද්ධ වීම නිසා අතීතයේ ආයතනය නිරුද්ධ වුනේ නාම රූප නිරුද්ධ වීම නිසා අතීතයේ නාම රූප නිරුද්ධ වුනේ විඥාන නිරුද්ධ වීම නිසා අතීතයේ විඥාන නිරුද්ධ වුනේ සංස්කාර නිරුද්ධ වීම නිසා අතීතේ සංස්කාර නිරුද්ධ වුනේ අවිද්‍යාව නිරුද්ධ වීම නිසා එහෙනම් අතීතයේදීත් පටිච්ච සමුප්පාදේ නිරුද්ධ වෙලා තියෙන්නේ අවිද්‍යාව නිරුද්ධ වීමෙන් පටන් ගන්න තියෙන්නේ එහෙනම් අනාගතේ ජරා මරණ නිරුද්ධ වෙන්නේ කොහේද ඉපදීම නිරුද්ධ වෙච්ච දවසට ඉපදීම නිරුද්ධ වෙන්නේ කවද්ද භවය නිරුද්ධ වෙච්ච දවසට භවය නිරුද්ධ වෙන්නේ කවද්ද? උපාදාන නිරුද්ධ වෙච්ච දවසට. උපාදාන නිරුද්ධ වෙන්නේ කවද්ද? තණ්හාව නිරුද්ධ වෙච්ච දවසට. තණ්හාව නිරුද්ධ වෙන්නේ කවද්ද?
විඳීම නිරුද්ධ වෙච්ච දවසට විඳීම නිරුද්ධ වෙන්නේ කවද්ද ස්පර්ශේ නිරුද්ධ වෙච්ච දවසට ස්පර්ශේ නිරුද්ධ වෙන්නේ කවද්ද ආයතනහ නිරුද්ධ වෙච්ච දවසට ආයතනහ නිරුද්ධ වෙන්නේ කවද්ද නාම රූප නිරුද්ධ වෙච්ච දවසට නාම රූප නිරුද්ධ වෙන්නේ කවද්ද විඥානේ නිරුද්ධ වෙච්ච දවසට විඥානේ නිරුද්ධ වෙන්නේ කවද්ද සංස්කාර නිරුද්ධ වෙන්නේ දවසට සංස්කාර නිරුද්ධ වෙන්නේ කවද්ද අවිද්‍යාව නිරුද්ධ වෙච්ච දවසට අවිද්‍යාව නිරුද්ධ වෙන්නේ කවද්ද විද්‍යාව පහළ වෙච්ච දවසට විද්‍යාව පහළ වෙන්නේ කවද්ද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න දවසට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ කවද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙච්ච දවසට එතකොට බලන්න අනාගතයේදී මේ සිද්ධ වීම Nirodhe ඒ විදිහමයි එතකොට මේ විදිහට හටගන්නා දේ හේතුන් නිසා හටගන්නේ කියන අවබෝධයට ආවහම මරණින් මතු කිසිවක් නැත කියන උච්චේත දෘෂ්ටිය නැතු වෙනවා එතකොට හටගන්නා දේ හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයට ආйти දේවල් කියන අවබෝධය ආවනම් ලෝක Nirodhe මෙහෙමයි කියලා අවබෝධ වුණා නම් මරණින් මතු සදාකාලිකව නොවෙනස්ව ස්ථිරව ඉන්නවා කියන දෘෂ්ටිය නැති වෙලා යනවා එතකොට සාසත දෘෂ්ටිය නැති වෙන්නේ ලෝක Nirodhi අවබෝධ වීමෙන් උච්චේත දෘෂ්ටිය නැති වෙන්නේ ලෝකයේ හට ගැනීම අවබෝධ වීමෙන් තේරුණාද කීපේක දැන් දෘෂ්ටි දෙකයි මොනවාද දෘෂ්ටි දෙක සාසත දෘෂ්ටියත් උච්චේත දෘෂ්ටියත් සාසත දෘෂ්ටිය කීපකේ තේරුම මොකද්ද මරණින් මතු සදාකාලිකව ඉන්නවා කියන එක උච්චේත දෘෂ්ටියේ තේරුම මොකද්ද මරණින් මතු කිසිම දෙයක් නැත කියන එක එතකොට මරණින් මතු කිසිම දෙයක් නැතයි කියන එක දෘෂ්ටියක් ඒක ඇත්ත නෙවෙයි කියන එක අවබෝධ වෙන්නේ පටිච්චසමුප්පාදයේ තුල දිගින් දිගටම පවතින ආකාරයේ අවබෝධ කරගීමෙන් එතකොට දන්නවා මෙහෙම තමයි ලෝකේ හටගන්නේ එහෙනම් මේ කියන ආකාරයට මිනිසෙක් මැරිච්ච ගමන් මුකුත් නැතු යන්නේ නැහැ එයා ආයමත් බාපච්චා ජාති විපතක් කරා එයා යනවා ඇයි අතීතයේ තුනේ එහෙමයි වර්තමානයේ තුනේ එහෙමයි අනාගතේ වෙන්නේත් එහෙමයි කියලා එයා අවබෝධ කරගන්නවා එතකොට එයාට උච්චේද දෘෂ්ටි ඇති වෙන්නේ නැහැ මරණින් මතු සදාකාලිකව ඉන්නවා විනස් නොවී ඉන්නවා කියන දෘෂ්ටිය. ඒක මොන දෘෂ්ටියද? සාසත. ඒක නැතුව යන්නේ පටිසම්පාදේ නිරුද්ධ වෙන ආකාරය දැන ගැනීමෙන්. ලෝක Nirodhe. ඇයි මරණින් මතේ මේ එතකොට නිරුද්ධ වෙන දේවල් නම් හේතු නැතිවීමෙන් නැති වී යන දේවල් නම් තියෙන්නේ ස්ථිරව පවතින කිසිම දෙයක් නැහැ. එතකොට යා අවබෝධ කරගන්න එහෙනම් මේකේ තියෙන්නේ යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං හේතුන් නිසා හටගන්නා ස්වභාවයෙන් යුතු යමක් ඇද්ද හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි මේ නිසායි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හට මේ පටිච්ච සමුප්පාදයේ ඇතිවීම ගැනත් නැතිවීම ගැන දෙකම ගැන නුවණින් විමසන්න කිව්වේ පටිච්ච සමුප්පාදංගිය සාදුකම් මනසිකරෝති පටිච්ච සමුප්පාදේම මනාවකට මෙනෙහි කරනවා කියලා විස්තර වෙන අර පංච බහිවර සූත්‍රයම විස්තර වෙන්නේ කොහොමද ඉති මස්මින් සති ඉදං හෝති මස් උප්පාදා ඉදං උප්පජ්ජති මේ ඇති කල්ලි මේ ඇත මේ උපදිනකොට මේ උපදී කියලා එතනින් නවත්තනවද යා නෑ ඉමස්මින් අසති ඉදං නොහෝති මේ නැති කල්ලි මේ නැත ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති මේ නිරුද්ධ වෙනකොට මේ නිරුද්ධ වෙයි දෙකම මෙනෙහි කරන්න ඕනේ එතකොට එයා සාසත උච්චේත දෘෂ්ටි වලින් මිදිලා මේ හේතුඵල ධර්මයන්ගේ ස්වභාවය මේකයි කියලා අවබෝධ කරගන්නේ එතකොට මේ ඇති කල්ලි මේ ඇත මේ උපදින විට මේ උපදී මේ දෙකම මෙනෙහි කරන්න කියනවා දැන් ඔන්න මම පළවෙනි එක කිව්වම ඔබ දෙවෙනි එක කියන්න මම පළවෙනි එක කියනවා මොකද්ද පළවෙනි එකේ තියෙන්නේ මේ ඇති කල්ලි මේ ඇත දෙවෙනි එක මොකද්ද මේ උපදින විට මේ උපදී නෑ 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 මේ ඇති කල්ලි මේ ඇත මේ උපදින විට මේ උපදී ඒක ඒක ඒ දෙකම ඒ දෙආකාරයටම මෙනෙහි කරන්න ඕනේ එතකොට මෙහෙමයි මං කියන්නේ ඉපදීම ඇති කල්ලි ජරා මරණ ඇත
ඉපදීම උපදින විට ජරා මරණ උපදී. භවයේ ඇති කල්ලි ඉපදීම ඇත. භවයේ උපදින විට ඉපදීම උපදී. උපාදාන ඇති කල්ලි භවය ඇත. උපාදාන උපදින විට භවය උපදී. තණ්හාව ඇති කල්ලි උපාදාන ඇත. තණ්හාව උපදින විට උපාදාන උපදී. විඳීම ඇති කල්ලි තණ්හාව ඇත. විඳීම උපදින විට තණ්හාව උපදී. ස්පර්ශය ඇති කල්ලි විඳීම ඇත. ස්පර්ශය උපදින විට විඳීම උපදී. ආයතනය ඇති කල්ලි ස්පර්ශය ඇත. ආයතනය උපදින විට ස්පර්ශය උපදී. නාම රූප ඇති කල්ලි ආයතනය ඇත. නාම රූප උපදින විට ආයතන 6 උපදී. විඥානය ඇති කල්ලි නාම රූප ඇත. විඥානය උපදින විට නාම රූප උපදී. සංස්කාරය ඇති කල්ලි විඥානය ඇත. සංස්කාර උපදින විට විඥානය උපදී. අවිද්‍යාව ඇති කල්ලි සංස්කාරය ඇත. සංස්කාර උපදී. ඔය විදිහට මම මෙනෙහි කරන්න කියනවා ශ්‍රාවකයාට. ඒක තමයි මේ ලෝකේ හටගන්න ආකාරය. මේක තිබුණොත් මේක තියෙනවා. මේක තිබුණොත් මේක තියෙනවා. හටගන්න ආකාරය. එතකොට අනිත්‍ය දෙයක්මයි හටගන්න හැමතැනම තියෙන්නේ. ඒවා මේක නැත්තම් මේක නැති වෙනවා. මේක නැත්තම් මේක නැති වෙනවා. මේ නැති කල්ලි මේ නැත. මේ නිරුද්ධ වෙන විට මේ නිරුද්ධ වේ. ඒකේ මම පළවෙනි කීමට ඔබ දෙවෙනි එක කියන්න. ඉපදීම නැති කල්ලි ජරා මරණ නැත. ඉපදීම නිරුද්ධ වෙන විට ජරා මරණ නිරුද්ධ වේ. භවය නැති කල්ලි ඉපදීම නැත. භවය නිරුද්ධ වෙන විට ඉපදීම නිරුද්ධ වේ. උපාදාන නැති කල්ලි භවය නැත. උපාදාන නිරුද්ධ වෙන විට භවය නිරුද්ධ වේ. තණ්හාව නැති කල්ලි උපාදාන නැත. තණ්හාව නිරුද්ධ වෙන විට උපාදාන නිරුද්ධ වේ. විඳීම නැති කල්ලි තණ්හාව නැත. විඳීම නිරුද්ධ වෙන විට තණ්හාව නිරුද්ධ වේ. ස්පර්ශය නැති කල්ලි විඳීම නැත. ස්පර්ශය නිරුද්ධ වෙන විට විඳීම නිරුද්ධ වේ. ආයතනය නැති කල්ලි ස්පර්ශය නැත. ආයතන නිරුද්ධ වෙන විට ස්පර්ශය නිරුද්ධ වේ. නාම රූප නැති කල්ලි ආයතනය නැත. නාම රූප නිරුද්ධ වෙන විට ආයතන නිරුද්ධ වේ. ඊළඟට විඥානය නැති කල්ලි නාම රූප නැත. විඥානය නිරුද්ධ වෙන විට නාම රූප නිරුද්ධ වේ. සංස්කාර නැති කල්ලි විඥානය නැත. සංස්කාර නිරුද්ධ වෙන විට විඥාන නිරුද්ධ වේ. අවිද්‍යාව නැති කල්ලි සංස්කාර නැත. සංස්කාර නිරුද්ධ මෙසේ අවිද්‍යා නිරෝධයෙන් අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙයි. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙයි. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙයි. නාම රූප නිරුද්ධ වීමෙන් සලායතන නිරුද්ධ වෙයි. සලායතන නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙයි. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙයි. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙයි. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වේ. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වීමෙන් උපදීම නිරුද්ධ වේ. උපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්න සුසුම් ගැලීම් සියල්ලම නිරුද්ධ වේ. ඔය ආකාරයට තමයි සසර දුක නැති වෙලා යන්නේ. මේ විදිහට එයා අවබෝධ කරගත්තම එයාට තියෙන අවබෝධයක්. මොකක්ද අවබෝධය? හේතුන් නිසා හටගන්නා වූ යමක් ඇත්ද හේතු නැතිවීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන එතකොට මෙයාට හොඳට මේ ශාසත දෘෂ්ටියක් නෑ. එයාට උච්චේත දෘෂ්ටියක් නෑ. එයාට තියෙන මේ හේතුඵල ධර්ම හටගන්න ආකාරය ගැනත් නැසියන ආකාරය ගැනත් තියෙන අවබෝධයක්. එතකොට අන්න එයා දකිනවා මේ ලෝකේ සිටිනවා ලෝක සත්‍ය බොහෝසෙන් සිටින්නේ බුදුරජාණන් වහන්සේ වදාළ කච්චාන හාමුදුරන්ට උපාය උපාදාන
अभिनिवेश विनिबद्ध क्वायं कच्चान लोको ये बुये न कच्चान मे लोक सत्य बहुसेंगे मेके बेसगेन अवबोधन्नेने अवबोधयक् नेमेक हेतु निसा हटगन्ना स्वभावं युक्त देवल मेतन तीयनवा कियला अवबोधयक् नेमेक हेतु निरुद्ध वीमे निरुद्ध वेन देवल मेतन तीयनवा कियला अवबोधयक् नेमेक या मेक गन्नो एक एक दृष्टि वलिन उपादान ग्रहणे कर अभिनिवेश गिली वासे करना विनिबद्ध यही बेंदी वासे करना बहु से लोक सत्य अरे अवबोध आवट पास मुखदी तंच उपाय उपादान चेतसु अदिट्टान बेसगत बेसगंडती मे पटिच समुपादि हटगन्ना पटिच समुपन्न दीवल वलतमे बेसगंडती उपादान उपादान करगंडती अदिटं करगंडती मे गलती इतकोटे मे आ दकीन वनाव पटिच समुपन्न दीवल हेतु प्रत्यंगे हटगत्ताऊ दीवल केला हटगत्ताऊ दीवल केला याट अवबोध्य केतुना न उपेति एवा अरवगे बेसगन्न यान्नी ने न उपादियति एवा अल्लगन्न यान्नी ने नादिठाति अत्तामेति मे मागे आत्मयाई कियला हित पिहिटवन्न यान्नी ने ए मोकद हेतु याट तियेनु अवबोधयक् मोकद अवबोधिये मेवा हेतु निसा हटगन्न देवल हेतु निरुद्ध वीमेन निरुद्ध वी यान स्वभाव मे स्वभाव मत तमय शोक वेलपी दुख दुम सुसुंगली उपदी एना दकीन मुखद दुखमेव उपज्यम उपज्यति मे आ दकीन उपदीन उपदी दुख वितर दुख निरुज्यम निरुज्यति निरुद्ध निरुद्ध विनती दुख वितराय इत्तावता अनुको कच्चान सम्मादिट्टि होति कच्चान मेतेकिं सम्मादिट्टि एत इतकर बलन्न मे सम्मादिट्टियेट हेतुना पटिच्च समुप्पादे हटगन्न आकारे गनत नेतिवियान आकारे गनत अवबोध किरीम इतकर मे वगे अवबोधय कर अपि यान नेत्तन अपिट यान्न तियेन्ने मिथ्या दृष्टि करा नेद मे वगे अवबोधय कर यान नेत्तन अपट तीन जरा मरण एतुन मुखर इलाने अने अपट मे जरा मरण वाली बेरल वायसे वायस अपेन दिपेपाप फुल हमर अलीगास्वाण अफेन कुंद कुदर वीप पुलवंदर काट अतिर अने अभी चुतकर वाणना पुल अंदर विलावट चुत वे यदकोट अकट काट इला करगन पुल अंदीवल निमे नमक अवबोध कर अरे दृष्टि देखे इन निशा लोक सत्य नुई काकार दृष्टि वल पेटली 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 यानो हिताने मे नुपिन लोकेकमेत्ता मे हमदयात्म सिद्धवेन्नेतम मे लोक सत्य बोधकरातनो मे नुपिन लोके लोके मावपुक्कीन मावपुक्कीन इन्ने लोके ग्रह वास्तु तीयनो ये ग्रह वस्तु करकिन हटीट तम अपिट करकिन विलाती अन्नमितन हम विलट दंग हित आगन बे एतेते कच्चान उभवन्ति अनुपगम कच्चायन मे अंत दिकट मेन्ने तथागतो तथागतेन्वासि मे अंत दिकट मेन्ने मज्जेन
තථාගතෝ ධම්මං දේශේති තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකටම එන්නේ නැතුව මොකක්ද අන්ත දෙක සියල්ල ඇත කියන අන්තෙත් සියල්ල නැත කියන අන්තෙත් මේ අන්ත දෙකටම එන්නේ නැතුව තථාගතයන් වහන්සේ මෙදින් ධර්මයේ දේශනා කරනවා කියන මජ්ජේන ධම්මං දේශේති මෙදින් ධර්මයේ දේශනා කරනවා මොකද්ද මෙදින් දේශනා කරන්නේ අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවේ සංස්කාර හේතු කරගෙන විඥාණය ඇතිවේ විඥාණය හේතු කරගෙන නාම රූප ඇතිවේ නාම රූප හේතු කරගෙන ආයතන හය ඇතිවේ ආයතන හය හේතු කරගෙන ස්පර්ශය ඇතිවේ ස්පර්ශය හේතු කරගෙන විඳීම ඇතිවේ විඳීම හේතු කරගෙන තණ්හාව ඇතිවේ තණ්හාව හේතු කරගෙන උපාදාන ඇතිවේ උපාදාන හේතු කරගෙන භවය ඇතිවේ භවය හේතු කරගෙන ඉපදීම ඇතිවේ ඉපදීම හේතු කරගෙන ජරා මරණ සූක වැළපීම් දුක් දුම්නස්සු සුංගලින් සියල්ලම හට ගැනීම ඔය විදියට දුකී හට ගැනීම ඇති වෙනවා ඒ අවිද්‍යාවම අවිද්‍යා යත්තේ වාසීස විරාග නිරෝධා අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙලා යනවා විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙලා යනවා නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙලා යනවා ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙලා යනවා විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙලා යනවා තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙලා යනවා උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙලා යනවා භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා යනවා ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුංගලීම් සියල්ලම නිරුද්ධ වෙලා යනවා මේ විදිහටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ දැන් ඔබට දුක් විඳින එකට හිතේවි අනේ අපිට කවදාද මේ දුක නැති වෙන්නේ දැන් ඔබ දන්නවා කවදාද මේ දුක නැති වෙන්නේ කියලා කලින් දන්නේ නැහැ කවදාද මේ දුක නැති වෙන්නේ දැන් ඔබ දන්නවා අවිද්‍යාව ඉතිරි නැතු නිරුද්ධ වෙච්ච දවසට මේ දුක සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියලා දවසක් බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පාද ධර්මයේ මේ පටිච්ච සමුප්පාදී හට ගැනීමත් නිරුද්ධ වීමත් තනියම උන්වහන්සේ කීකේ හිටියා මේ විහාර හේවනැල්ලේ හවස් අරුවක හේවනැල්ලේ පිටිපස් විහාර පිටිපස්සේ හේවනැල්ලේ වාඩි වෙලා මේ අවිජ්ජාපච්ච සංඛාරා එහෙම ඊට පස්සේ අවිජ්ජාත්වේ වාසේසු විරාග නිරෝධ නිරුද්ධ වීම ගැන හට ගැනීම ගැන පටිච්ච සමුප්පාදේ කීකේ හිටියා එතකොට ස්වාමීන් වහන්සේ නමක් කැවිදilla හොරින් අහගෙන හිටියා බුදුරජාණන් වහන්සේ අර කවුද ආවා වගේ දැක්කා දැකලා බැලුවා මෙහෙන්ද කතා කළා අහගෙන හිටියේ කියලා ඇහුවා එහෙමයි ස්වාමීනි මොකක්ද ඇහුනේ පටිච්ච සමුප්පාදි හට ගැනීම ගැනත් නැතිවීම ගැන හොඳට මතක තියාගන්න කිව්වා ඕක හොඳට පාඩම් කරගන්න කිව්වා අර්ථ වශයෙන් මෙනෙහි කරන්න කිව්වා ඕක තමයි කිව්වා මේ නිවන් මගේ මුල එතකොට මේ ධර්මය අපි දන්නේ නැත්තම් නුවණින් මෙනෙහි කරන හැටි අපි ඉගෙනගෙන නැත්තම් වචනින් පුරුදු පුහුණු කරන්න ආව ආකාරය අපි දන්නේ නැත්තම් ඒ වචනේ අර්ථය දන්නේ නැත්තම් අපිට පුළුවන් වේද මේ දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න බෑනේ එතකොට බුදුරජාණන් වහන්සේ මේ ගැන අපිට උන්වහන්සේ මහා කරුණාවෙන් අපිට දේශනා කළා හැබැයි මේක කරගන්න ඕනි කවුද තම තමන් කරගන්න ඕනි තම තමන් බාහිර කෙනෙක් මේක කරලා දෙන්නේ නැහැ බාහිර කෙනෙකුට මේක කරලා දෙන්න පුළුවන් කමකුත් නැහැ කුටිම කියන්නේ බුදුරජාණන් වහන්සේටවත් තවත් කෙනෙකුට මේක කරලා දෙන්න පුළුවන් කමක් නැහැ උන්වහන්සේට කරලා දෙන්න පුළුවන් මොකද්ද මේක මෙහෙමයි මෙහෙමයි තියෙන්නේ කියලා ඒ ක්‍රමයේ කියලා දෙන්න විතරයි මේක තමන් කරගන්න ඕනි ඇයි මේක ධර්මයේ උපමා කරලා තියෙන්නේ කුමක් හැටිටද පහුරක් වගේ දැන් ඔබ දන්නවා ඇති අර ආසිවිසෝපම සූත්‍රේ ඒකේ විස්තර වුණා කොහොමද සතර මා ධාතු නැමැති භයානක සර්පිය හතර දිනාගෙන් බැට කාලා දැන් ඔන්න දුවනවා
दुवन कट पंच उपादान स्कंदे नमति वदक पांच दिना पांडनो पन्नदि नंदिरागे नमति हवेन वदक यात पांडनो पणन कट याट यान्न तिबुनी कोहिद असकननासे दिवकाय मनसकिन इस गेदरट गेवल हायट එතකොට මං පහරන හුරු වෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආරමුණු ඇවිල්ලා මං කොල්ල කරනවා ගෙවල් හිටියොත් බේරෙන්න ඕනේ මෙතර බය සහිතයි එතරට යන්න ඕනේ ගියාම ගඟක් තියෙනවා මොකද්ද ගඟ කාමෝගය කාමීනමති සැඩපහර ගලාගෙන යනවා භවෝගය භවේනමති සැඩපහර ගලාගෙන යනවා දිට්ඨියෝග දෘෂ්ටිනමති සැඩපහර ගලාගෙන යනවා අවිජ්ජා ඕග අවිද්‍යාවම සැඩපහර ගලාගෙන යනවා මේ සැඩපහරට අහුවෙන්නේ නැති වෙන්න උඩින් යන්නත් ඕනේ යන්න පාලමකුත් නැහැ ඔරුවක් පාරුවකුත් නැහැ තොටියකුත් නැහැ ඇරලවන්න කෙනෙකුත් නැහැ හැබැයි ඊතරට ගියොත් හරි එතකොට මේ කාමයට අහුවෙන්නේත් නැතුව දෘෂ්ටි වලට අහුවෙන්නේත් නැතුව භවයට අහුවෙන්නේත් නැතුව අවිද්‍යාවට අහුවෙන්නේත් නැතුව යන්න නම් පහුරක් තියෙන්න ඕනේ අන්න පහුර පෙන්වා දෙනවා මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බලුව පවුර හදලා දෙන්න කෙනෙක් නැහැ. තමා විසින් මේ පවුර හදා ගන්න ඕනේ. පවුර හදන්න කෙනෙක් නැහැ. තමන්ම ලෑලි ටික ලී ටික මූට්ටු කරලා වැල් පටෝලින් ගැට ගහ ගන්න ඕනේ. තමන් මේක ඇදගෙන යන්න ඕනේ ගඟට. තමන් වතුරට දාන්න ඕනේ. තමන් මේකට පණින්න ඕනේ. තමන්ම පීනගෙන යන්න ඕනේ. වීරියෙන්. ඒ මේ ගංගාව කියන්නේ මොකද්ද? සඩපහරවල් හතරක් මේ සඩපහරවල් හතරට යටවෙන්නේ නැතුව යන්න තියෙන්නේ අර පහුරෙන් විතරයි මොකද්ද මේ පහුර ආර්ය ස්ථාංගික මාර්ගයේ නැමැති පහුරෙන් විතරයි කාමෝගයට හසු නොවි භවයෝගයට හසු නොවි ditthiyogayට හසු නොවි අවිජ්ජා යෝගයට හසු නොවි යන්න තියෙන ක්‍රමී තම තමන් විසින් හදා ගන්න ඕනේ බලෙන් කිසිම ආකාරයකට කරන්න පුළුවන්කම බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් පුදුම විදියට අපට මේවා කියා දීලා තිනවා තම තමන් මේක ඇති කරගන්න. ඒක තව කෙනෙකුට තව කෙනෙක් ඇති කරලා දෙනවා නම් බුදුරජාණන් වහන්සේ මොහොතක් නොබලා ඒක දිගටම කරගෙන යනවා. කරන්න බෑ. දැන් බලන්න නන්ද කුමාරයා. බුදුරජාණන් වහන්සේ දැක්ක නන්ද කුමාරයා පෙම්බැදෙන හිටිය කාටද? නමුත් ඒගොල්ලෝ ඔක්කොම මේ ජීවිතේදී නිවන් දකින්න අය මේ ගිහි ජීවිතවල පැටලි පැටලි සංසාරේ යන අය නෙමෙයි ඔක්කොම එකට ගානට ඉපදුනේ නිවන් දකින්න අය පාත්‍රය දුන්නා දැන් බුදුරජාන් වහන්සේ ඉස්සරහෙන් වඩිනා නන්ද කුමාරට පාත්‍රය දුන්නා දැන් යනවා යනකට මොකද වුනේ ජනපද කල්යාණි බැලුවා බල්ලා කිව්වා ආරි පුත්‍රය වහා එන්න කිව්වා මියාගේ මේක වැදුනා හිතට හිතට නෙමෙයි ඇට මිදුලුවටම ගියා ඊට පස්සේ මොකද වුනේ දැන් මෙයා බුදුරජාණන් වහන්සේව නන්ද මහණේමුද මහාන කළා හිතද මහාන කළේ හිත මහාන කළේ නෑ ඇඟ මහාන කළා ඉතින් දැන් මෙයා මේ දැන් ඔන්න දැන් බලන්න තම තමන්ට බුදුරජාණන් වහන්සේට පුළුවන් නම් ඉක්ම තව කෙනෙක්ව දාලා දෙන්න ධර්ම මාර්ගයට ඉක්මනට දාලා දෙනවනේ ටික දවසක් ගියාම නන්ද කුමාරට මතක් වෙන්නේ කාවද මේ නන්ද ස්වාමීන් වහන්සේ ඇස්වල අඳුන් ගන්න පටන් ගත්තා. ලස්සන දිලිහෙන සිවුරක් පුරවන්න පටන් ගත්තා. කැටයන් දාපු පාත්‍රයක් පාවිච්චි කරන්න පටන් ගත්තා. දවසක් බුදුරජාණන් වහන්සේ මේ නන්ද ස්වාමීන් වහන්සේ දැකලා කියනවා මම මේ කල්පනා කරන්නේ නන්ද ඔය ඇස්වල ගාපු අඳුන් ටික හොදලා දාලා පාංශකූල සිවුරක් පුරවගෙන මැටි පාත්‍රයක් අතට ගන්නේ කවදද කියලා. නමුත් මේ ශ්‍රාවනසීක කරන්නේ නැහැ. අන්තිමේදී නන්ද කුමාරයා තීරණ කළේ මොකද්ද? සිවුරු අරින්න. තීරණය කළා අනිත් ඇයට කිව්වා මට නම් දැන් මේක කිසිම ඇල්මක් නැහැ කිව්වා. මට අමාරුයි කිව්වා මේක කරගන්න. හිත පිහිටන්නේ නැහැ. දැන් බලන්න තමන්ට තමන් කරගන්න ඕනේ මේක. බාහිර කෙනෙකුට කරලා දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ ළඟට නන්ද හාමුදුරු එක්කන් ආවා. නන්දේ මොකද කියලා ඇහුවා ස්වාමීනි මට බඹසරෙහි සිත පිහිටන්නේ මං යනවා කිව්වා ඇයි කිව්වා යන්නේ මතක් වෙනවා කිව්වා කාවද කියලා ඇහුවා ඒ ස්වාමීනි මං එන දවසේ ඔව් ජනේල් පියන් දෙක ඇරලා ඔළුව පාත් කොල්ල බැලුවා
එතකොට බණාකොට කටු ගහපු කොණ්ඩි ගොතලා ඇස් ලොකු කරලා බලලා කිව්වා ආරි පුත්‍රය වහා එන්න ස්වාමීනි මේකමයි මගේ හිතේ හක්කලම් කරන්න කිව්වා දැන් මොකද කරන්නේ දැන් මේකෙන් බේරන්න එපා දැන් ඇයි Tamanට මේක කරගන්න ශක්තිය නැහැ බුදුරජාණන් වහන්සේ මොකද කිව්වේ නන්දාපි ගමනක් යන් කියලා අතින් අල්ලගත්තා අල්ලගෙන ගියා කොහෙද ඔව් තෞතිසාවට බුදුරජාණන් වහන්සේ වැඩම කළා නන්ද ස්වාමීන් වහන්සේ අතින් අල්ලගෙන එතකොට බුදුරජාණන් වහන්සේ දැකපු ගමන් දිව්‍ය අප්සරාවෝ ඇවිල්ලා ඇවිල්ලා පෙළ ගැහි ගේ ඇවිත් ඇවිත් වන්දනා කරනවා දැන් නන්ද කුමාරේ හොරීම් බලනවා නන්ද ස්වාමීන් වහන්සේ හොරීම් බලනකොට පේනවා රෝස පාට දෙපා රන්වන් සිරුරු ආභරණ වලින් බබලන දිව්‍ය අප්සරාවන් නන්ද දැක්කද ස්වාමීනි දැක්කා जनपद कल्याणी हेडरूंग उतुम मे आयद अने स्वामी जनपद कल्याणी अरे हेने दाचि पुलुट वेचि वेन्द्रिया बुधरजन से आगे हिति अति वेच हंगी मे स्वामी जनपद कल्याणी नो हेने दाचि वेन्द्रियंद बंबसर हसरी धर्म मार्ग निवन करम मार्ग तेल मुखदी सतर सतिपट्ठान सतर इर्दिपाद सतर साम्यक प्रधान वीर्य पांच इंद्रिय पांच बल सप्त भुजंग आर्यस्तांगिक मार्ग मेक प्रगुण करनकोटे कायानुपस्सनावे हित पीहितिया इतकोटे मुकुद विन्नी खाई अतासुभावे पेन्न पटंगत्ता वेदनानुपस्सनावे हित पीहितिया वेदनावांगी अतासुभावे पेन्न पटंगत्ता चित्तानुपस्सनावे हित पीहितिया भुज्जंग धर्मेन पटंगत्त सति धम्म विचय विरिय पीति पस्सद्धि समाधि उपेक्खा मे भुज्जंग धर्मेन वडिन्न पटंगन्नकट मुकुद उनी सित कामाश्रयंगे निदहसुना බවාශ්‍රවංග නිදහස් වුණා අවිජ්ජාශ්‍රංග නිදහස් වුණා උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ ආවි භාග්‍යතුන් වහන්සේව පොරොන්දුවකින් නිදහස් කරන්නයි මොකද්ද නම්ද එදා එදා පොරොන්දුක්ුණානේ ඉදා පොරොන්දුවක් නම් උනා තමයි ස්වාමිනී මට ඒගොල්ලෝ දැන් එපා කිව්වා නන්දය ඔබ යම් මොහොතක අරහත්ත්වයට පත් වෙනවාද ඒ අරහත්ත්වයට පත් වීම සමග ඒ පොරොන්දුවෙන් මං නිදහස් කිව්වා දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඒකෙන් ඔප්පු වෙනවා පැහැදිලිවම මේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්න ඕනේ තමාමයි තමාමයි මේක කරගන්න තියෙන්නේ එහෙමනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ තමාමයි තමන්ව රැක ගන්න තියෙන්නේ අත්ත දීපා විහෙරත වික්කවේ අත්ත සරණ අනන්‍ය සරණ තමම්මයි පිළිසරණ ඇති කරගන්න තියෙන්නේ බාහිර කෙනෙකුට මේ පිළිසරණ ඇති කළ දෙන්න පුළුවන් කමක් නැහැ ඒ සිහිය උපද්දවා ගන්න එක සිහිය පිටන එක අකුසල් දුරු කරන එක ඒ සම්මා දිට්ඨිය ඇති කිනාටි හොඳට යෝනිසු මනසිකාරේ පිහිටනවා අයෝනිසු මනසිකාරියත් දන්නවා මේ දෙකම දන්නවා යා එතකොට යා සම්මාදිට්ඨිය මේව දන්න නිසා යා සම්මා වායාම ඇති කර ගන්නවා මොකද සම්මා වායාම ඔව් උපං අකුසල් දුරු කරනවා නූපන් අකුසල් නූපදවා ගන්න වීරිය කරනවා උපන් කුසල් දිනු කර ගන්නවා නූපන් කුසල් උපදවා ගන්න වීරිය කරනවා මේ වීරිය කරනකට වැඩෙන්නේ සම්මා සති
मेतु टिकटिक धर्म मार्ग हेम एक मार्ग अंग दीवन वेन्नी सम्मादिट्टि सम्मावायाम सम्मासति मुल्विला එතකොට මොකද වෙන්නේ මේකද තමන්ගේ එතකොට පින්වතිනි හොඳට පේනවා මේක තමන්ගේ කැපවීම උත්සාහය සිහිය නුවණ මත තමයි මේ ධර්ම මාර්ගයේ සම්පූර්ණයෙන්ම දියුණු වෙන්නේ එහෙම නැතු වෙන කිසිම විදියකින් බාහිර දෙයකින් මේක කරන්න බෑ එතකොට අපි මේකෙන් හොඳට තේරුම් ගන්න ඕනේ තම තමන් විසින් තමයි තමන්ව රැක ගන්න ඕනේ අත්ත දීපා තමාව दूप तकर गंड अत्त सरना तमाव पीहित कर गंड अनन्य सरना विन पुद्गलिक पीहित कर गंड एपा दम्म दीपा धर्मे दूप तकर गंड दम्म सरना धर्मे सरन कर गंड अनन्य सरना विन देयक सरन कर गंड एपा मेके आरति हुंदेवट तेरिन्नी में धर्मे नुर्निंग निमसे उसे बलाद दीतमाई मेक हरियत धर्म मार्गे अल्लगत्तु ධර්මාරිගේ අල්ලගත්තුත් වෙන්න ඕනි දේ තමයි තිබුණා නම් යම් මාන්නයක් කේ මාන්නේ නැති වෙන්නයි ඕනේ නැති මාන්නේ ඇති වෙනවා නම් එයාට ධර්මය අහුවෙලා නෑ දැන් පාඩම් හිටියා කියලා හැදෙට කියන්න පුළුවන් කියලා මාන්නයක් ඇති වුණොත් එහෙම වැරදිලා නැද්ද එයාට වැරදිලා ඒ නිසා ධර්මයේ තුල යනවා නම් තියෙන්න ඕනේ ඔව් නියතමානීව සත්පුරුෂ ගුණධර්ම දිනු කරගෙන කෙලෙහි ගුණ දන්නා දක්නා කෙනෙක් වෙලා මේ ධර්ම මාර්ගේ ගමන් කරන්න ඕනේ. එතකොට පින්වත්නි මේ තම තමන් විසින් තම තමන්ගේ ජීවිතය ගැන නුවණින් විමසීම සියන්නකොට තම තමන්ට හොඳට පිළිටන්න ගන්නවා ශ්‍රද්ධා. සිහිය, සති, විරිය, වීරිය, සමාධි, ප්‍රඥා තම තමන්ට මනාකොට පිළිටන්න ගන්නවා. මේ තම තමන්ට මනාකොට ධර්මයේ පිළිහිටීම තමයි තම තමන්ගේ රැකවරණය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන මේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනේ ධර්ම මාර්ගයේ තුල උවමනා කාරණයට යනකම්ම දැන් අපි මේ ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්නවා කියන එක අර්ථය මොකද්ද අපි මේ පටන්ගත් වැඩපිළිවෙල අපි අතාරින්නේ නැහැ කියන එක නේද මේ නිවන් දකින්නවා කියන එක අර්ථය ඒක අපි මේ අද අපි ගත්තොත් මේ ගෞතම බුද්ධ ශාසනයේ තුල ධර්මය අවබෝධ කරන්න ඕනේ කියලා මේ ජීවිතය තුල අපි වුණ තෙරුවන් සරණ ගියා තෙරුවන් සරණ ගිහින් ධර්ම ශ්‍රවණය කළා. සිත පහදවා ගත්තා. සීල් සමාදන් වෙලා පිහිටියා. නුවණින් මෙනෙහි කරනවා. සීය උපද්දව ගන්නවා. සතිපට්ඨානෙ වඩනවා. මේව කරන්නේ අද කළා හිට අතාරින්නද? නෑ. අපි මේව කරන්නේ අද කළා හිට අතාරින්න නෙමෙයි. මේ බුද්ධ ශාසනය තුල මේ දුකේ නිමාවක් දකින්න තුරු. එතකොට මේ ඉලක්කයට අපි ශක්තිමත් වුණොත් විතරයි ඒ ඉලක්කයට යන්න පුළුවන් වෙන්නේ මේක හොඳට අඳුන ගන්න ඕනේ මේක කරන්න ඕනේ තමන් විසින් තමාව පිරිසරණ කරගෙන යන ගමනක් තමන් විසින් තමාව පිරිසරණ කරගෙන යන ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති තමාගින් කෙරෙන පව් වලින් තමයි තමන් කිලුටුවන්නේ අත්තනා අකතම් පාපං අත්තනාව විසුජ්ජති තමන් පව නොකිරීමෙන්මයි තමන් පිරිසිදුවන්නේ සුද්ධි අසුද්ධි පච්චත්තං පිරිසිදු වීම හෝ අපිරිසිදු වීම පෞද්ගලික දෙයකි නාඤ්ඤ මඤ්ඤං විසෝදේ තව කෙනෙක් පිරිසිදු කරන්නේ බලන්න කොයිතරම් පැහැදිලිද කියලා එහෙනම් මේක යන්න තියෙන්නේ කොහොමද තමන් විසින්මයි තමන්ගේ මාර්ගේ මේකේ ලොකු පොඩි කතාවක් නැහැ. දුප්පත් පොහොසත් කතාවක් නැහැ. උගත් නූගත් කතාවක් නැහැ. ලාභාල වැඩිමහල් කතාවක් නැහැ. මේකේ තියෙන්නේ මෙයාට තේරෙනවා නම් මේ ජීවිත ගමනේ තමන් තමන්ව පිළිසරණ කරගෙන තමන් මේ යන්න ඕන ගමනක් කියලා. මේක බැරි වෙලාවත් මේක මිස් වුණොත් අන්නේතර තමයි අනතුරු තියෙන්නේ. දැන් බැරි වෙලාවත් අපි කියව මිනිස්සෙක් මරුණා පිරිතෙක් වුණා ඉවරයි ඇයි ඉවර වෙන්නේ එතන ඉඳලා මෙයාට මේක දිනු කරන්න බෑ දිනු කරන්න බෑ ඊට පස්සේ එතන යාට පින් අනුමෝදන් වේවි පින් අනුමෝදන් වුණාට පස්සේ බඩගින්න ඉන්න නම් මේ බඩගින්න නැතුයයි ඇඳුන් නැත්නම් ඇඳුන් ටිකක් හම්බුවේ උච්චරයි පේත ලෝකෙ මිදෙන්න බෑ තමන්ට ඕන හැටියට අන්තිමට හිත දිනු කරන්නත් බෑ ඕකේ ඉඳලා අන්තිමට එතන චුත වෙලා නිරේ ගියෝ තවත් නෑ ओम कैरकिला तिरसंग पायट वेटन तवात्ने
මෙහෙම කැරකිලා යන ලෝකෙක තමයි. එහෙම කැරකි කැරකි ගිහිලා මනස ලෝකෙට එනකොට මේ ටික කියන්න කෙනෙකුත් නැහැ. එහෙම අනතුරුදායක ලෝකයක් මේ සංසාරේ කියන්නේ. අපි දැන් මෙහෙම හිටියාට මේක ගැස්සිලා යනකට කියන්න බෑ. ඇයි හේතුව? භවපච්චයා ධාති. භවයේ තමයි උපත කරා යන පුද්ගලෙක්ව සකස් කරන්නේ. ඉතින් මේ නිසා අර ධර්මයේ පිහිටා ධර්මයේ තුල රැඳිලා මේ ධර්මයෙන් පිළිසරණ තමන් ඇති කරගන්න ඕනේ කියන අදහසට එන්න ඕනේ තමන් අවබෝධයෙන්. අර මේකේ තියෙනවා දැන් අර කච්චානගත සූත්‍රය ගන්නවා දුකක් දුකක් නිරුද්ධීමක් ගැන මෙයා හොඳට පටිච්චසමුපාදින් තේරුම් ගත්තා නම් න කංකති සැක කරන්නේ න විචිකිච්ඡති විචිකිච්ඡා කරන්නේ අපරප්පත්‍ය ඥානමේවා සෙත්ත හෝති මේ ගැන තියෙනවා මේ ගැන කී පටිච්චසමුපාදි හට ගන්න ආකාරය ගැනත් පටිච්චසමුපාදි නිරුද්ධ වන්නා වූ ආකාරය ගැනත් මෙයාට ඥානයක් තියෙනවා බාහිර කෙනෙකුගෙන් උදව් නොලබන ඒ කිව්වේ ආ ඒක මගේ මෙන්න මෙහෙම ඥානයක් තියෙනවා හරිද කියන්න බලන්න එතන ඒක මොකද්ද ඒක තීරණය කරන්නේ කවුද එතකොට පිටස්තර කෙනෙක් එයා කිව්වොත් එහෙනම් ඔයාට ඥානයක් නැහැ කියලා ඉතින් ඒක පිළිගන්න එපා එතකොට අපි මේ බාහිර කෙනෙකු නෙමෙයි අපේ ජීවිතාවබෝධය සඳහා අපි කරන්නේ ඔව් තමන් නුවණින් මොසිමුස ධර්මයට ගලප ගලප බලන්නේ එතකොට බාහිර කෙනෙක් නෙමෙයි අපරප්‍රත්‍ය ඥාන මේ වාසීත්ව හොති ඒකයි හේතුව පරප්‍රත්‍ය රහිතයි කියන පරප්‍රත්‍ය කියන්නේ පර කියන අනු අනුන්ගේ උපකාරයෙන් තොරව තමන්ට අවබෝධයක් තියෙනවා අන්න ඒක යෝනිසෝ මනසිකාරයේ තුල තමයි තමන්ට මේක පිහිටන්නේ එතකොට ඒක කාගේ ඥානයක්ද ඔව් තමාගේ ඥානයක් තමාගේ ඥානයක් හැටියට පටිච්ච සමුප්පාදය ඇතිවීම ගැන නැතිවීම ගැන අවබෝධයක් තියෙන්න ඕනේ ඉතින් මෙහෙම මේ අවබෝධයක් ඇති කරගත්තේ නැත්නම් අපිට එක එක්කිනා කියන වෙලාවට පහදින්නයි එක එක්කිනා කියන වෙලාවට අපහදින්නයි එක එක්කිනා මාර්ගඵල දිනකට ගණ්ඩයි එක එක්කිනා අයින් කරනකට පසුතැවෙන්නයි ගියොත් අපිට ධර්මයක් හම්බු වෙන්නේ නැහැ එයි මේක කාටවත් දෙන්න පුළුවන් එකක් නෙමෙයි මේ අවබෝධිතාවේ නැත්නම් එමතිස්සෙම අයින්නේ කොතනද අවිශ්වාසයේ මත මට මේක කරගන්න පුළුවන් වෙයිද දන්නේ මේක කොහොමද විනෝද දන්නේ නැහැ කොහොම කීකේ කල්පනා කර කර ඉන්න වෙනවා දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් කෙනෙකුට කොයිතරම් ස්වාධීන මිනිසෙක් වෙන්න පුළුවන්කම තියෙනවද කොයිතරම් ස්වාධීන මිනිසෙක් වෙන්න පුළුවන්ද එතකොට මේ ස්වාධීනත්වයේ තියෙන්නේ කුමක් තුලද තමන් ඇති කරගන්නා වූ ධර්මයේ තුල මේ ස්වාධීනත්වය කියලා කියන්නේ මොකද්ද ආඩම්බරකමක් නෙමෙයි නිදහස් කල්පනාවක් නිදහස් කල්පනාවක් කියන එක ඒ කියන්නේ තව කෙනෙකුට තව කෙනෙක් මත නෙමෙයි මේක තියෙන්නේ තම තමන් විසින් තම තමන් තීරුම් ගන්න ඕනේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කිව්වේ බුද්ධිමත් අය විසින් පච්චත්තං කි වෙන්නෙන් වශයෙන් වේදිතබ්බෝ කිව්වේ අවබෝධ කරගත යුතුයි බුද්ධිමත් අය වෙන්වෙන් වශයෙන් අවබෝධ කර. ඒ කියන්නේ මම මේක තේරුම් ගන්නේ මම නෝණින් ඉවසලා. තව කෙනෙක් තේරුම් ගන්නේ එයා නෝණින් ඉවසලා. ඊළඟ එක්කෙනා තේරුම් ගන්නේ එයා නෝණින් ඉවසලා. අනිත් එක්කෙනා තේරුම් ගන්නේ එයා නෝණින් ඉවසලා. නෝණින් ඉවසන්න නැත්නම් අපි කවුරුවත් තේරුම් ගත්ත කවුරුත් නැත්තේ නෑ. මේ නිසා මේක බාහිර කෙනෙක් නෙමෙයි කරන්නේ. තමන් විසින්ම නෝණින් මෙනෙහි කර කර කරන්න ඕනේ. හැබැයි ඉතින් අමාරුයි. ඇයි? අපි පුරුදු වෙලා තියෙන්නේ තමන් විසින් තමන්ගේ දේවල් කරගන්න නෙමෙයිනේ. බාහිර කෙනෙක් කළ දෙනකම් බලංගින්න නිපුරු වෙලා තියෙන්නේ සාමාන්‍ය ජීවිතෙත් එහෙමයි. තව කෙනෙක් කළ දෙනකම් ඉන්න බලාගෙන ඉන්නවා අපි. ඒ නිසා අපිට හිතේවි විමුක්තියත් දැන් සාමාන්‍ය ලෝකෙ දුකෙන් නිදහස් වීමත් බාහිර කෙනෙක් කළ දෙනකම් නේ බලාගෙන ඉන්නේ. අනේ රස්සාව හරන් දෙන්න කියලා ඔන්න කාගෙන් හරි ඉල්ලනවා අපි. නොපෙනෙන ලෝකෙන් ඉල්ලනවා. අනේ විභාගි පාස් කරලා දෙන්න ඉල්ලනවා. අනේ මේ ගී හදාගන්න පිළිවෙලක් හදලා දෙන්න ඉල්ලනවා. අනේ මගේ අසනීපේ සනීප කරලා දෙන්න ඉල්ලනවා. මේ ඉල්ලන නිසා අපිට හිතේවි එහෙනම් මේකත් ඉල්ලන්න ඕනේ. මොකද්ද? අනේ සිහිය උපද්දවලා දෙන්න. බාහිර කෙනෙක් සිහිය උපද්දවලා දෙන්නේ කල්යාණ මිත්‍රයා කතා කළොත් විතරයි. නොපෙනෙන ලෝකෙන් කවුරුවත් නෙමෙයි කල්යාණ මිත්‍රේ කවුරයි. පෙනෙන ලෝකෙන් වීව නොපෙනෙන ලෝකෙන් වීව. කල්යාණ මිත්‍රෙක් විතරක් ඇවිල්ලා කතා කළොත් ධර්මය සිහිය උපදී. ඒ සිය උපදින්නේ තමන් සිය උපදින ආකාරයට හිතුවොත් විතරයි
संपूर्ण उपकार अतर कल्याण मित्र उतुम दिया अभ्यंतर अंगेट योनिसो मनसिकारी तरंग उतुम दिया दकीन योनिसो मनसिकारी अभ्यंतर अंगुनोत् बाहिरीं कल्याण मित्र हंब उनोत् धर्मी आल नोया मेनी साबट ये योनसु मनसिकारी तीन वाण कल्याण मित्र असरी चतुरारी सत्य धर्मी अहन कोट ये योनसु मनसिकारी अवधि विनो हि धर्मे तुलट अन्न हेतु पात्र ये निशा मे बुद्ध शासनी उतुम चतुरारी सत्य धर्मे अवबोध कर गनीम पिनिस शाश्वत उच्चेद दुष्टि वले निदहास वेला हेतु उन्गिन हटगन्नाव यम दियक एद्द हेतु निरुद्ध वीमेन निरुद्ध वन्नाव सुभायं युक्ताई केन दहम एस पाहल कर गनीमट उबट वासनाव उदावीवा साधु साधु साधु।